අපි සිනමාවේ ජනකතා කරු පොදු ජන හදවතට කතා කරපු K.A.W. පෙරේරා. ඔහු ඔහුගේ සිනමාවේ තිබිච්ච විශේෂ ලක්ෂණයක් උනේ බොහෝ විට තමන්ගේ ජනප්‍රිය චිත්‍රපටවලට සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය කතා එකතු කරගන්නට කරන උත්සාහය. ඒවා ජීවිතේ ගැඹුරු තැන් වලට නොගියත් චිත්‍රපටයේ පුරා තිබෙන ඔහුගේ අපූර්ව කතා රසයත් සමග මේ චරිත මේ ජීවත්වන චරිත අපිට මතකයේ තිබෙනවා. ඔහු බයිසිකල් වලින් බත්බෙදන ඒ කාලේ තිබුණ හැම රැකියාව බත්බෙදන මිනිසුන් ගැන චිත්‍රපටයක් එක වතාවක් කළා බයිසිකල් හොරා. තවතාවක ඔහු පිහියා මුවත් කරමින් යන මිනිසුන් ගැන අපූර්ව චිත්‍රපටයක් කළා. මේ ඒ ගැන චිත්‍රපටය කතුරු මුවත්. කතුරු මුවත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත තිබුණේ ලෝඩ් අයියා. ලොඩ් අයියා කියන්නේ ඩී.ආර්. නානායක්කාර අපේ සිනමාව හිටපු ඉතාම විශිෂ්ට නළුවෙක්. ඔහු දවසක් දුම්රේ ගමන් කරනකොට පොතක් කියවමින් සිටින තරුණයෙකුයි තරුණියකුයි ඒ අතරේ හම්බ වෙනවා. මේ දෙන්නා යාළු කරන්නේ ලෝඩ් අයියා. මේ නිසා සුසිලුත් වයලත් ප්‍රේමයෙන් බැඳෙන්නට ගන්නවා. සුසිලට රඟපෑවේ ඔස්වල් ජයසිංහ. වයලට රඟපෑවේ නීලා ලියනගෙදර. මේ අතර මෙන්න මේ මැදිරියට එනවා රාජා කියලා මිනිස්සු. මේ එක්ක ලෝඩ් අයියා ගෝරියක් ඇඳගන්නේ වයලා එයා කාලයක් ඇසුරු කරපු හින්දා. හැබැයි මේකට මැදිහත් වෙන සුසිල් රාජාට පහර දෙනවා. සුසිල් පස්සේ තමයි දැනගන්නේ මේ වයලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේ ඔෆිස් එකේ ලොක්කා කියලා. එයත් එක්ක දැන් මේ ඔෆිස් එකේම වැඩ කරනවා තව ගියා මේ සුසිලා කියලා. සුසිලා කියන්නේ ලෝඩ් අයියාගේ දුව. වයලා ටයක් කපටි තරුණියක්. මේ නිසා සුසිලා සුසිල්ගෙන් ගලවා ගන්න උත්සාහ කරනවා. පොඩි ප්‍රේමයකුත් තියෙනවා. මේ ඔෆිස් එකේ වැඩ කරනවා සල්ගාදු කියලා කෙනෙක්. සල්ගාදු තමයි මුදල් අය කැමති. සල්ගාදු ඒක සේප්ුව මංකොල්ල කණ්ඩ හදරකොට ඒක මුදල් ලිපිකරු දකිනවා. අන්තිමට එතන සිදුවෙන ගැටුමකින් ලිපිකරු සල්ගාදු අතින් මැරෙනවා. හැබැයි අන්තිමට අහුවෙන්නේ ආක හිටපු සුසිල්. සල්ගාදු හොඳට ඒත්තු ගන්නවා පොලිසියට මේ මිනි මැරුම කළේ සුසිල් කිය. සුසිල් හෙර යනවා. සුසිල් අමතක කරන වයලා රාජත් එක්ක ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා. තමන්ගේ ආභරණ විතරක් නෙමේ තමන් සතු සියලු ධනය වියදම් කළා. තාත්තා කතුරු මුවත් රැකියාවෙන් හම්බ කරපු සල්ලි තියලා සුසිලා සුසිල් වෙනුවෙන් මහන්සි වෙනවා. සුසිල් චෝදනාවෙන් නිදහස් වෙනවා. මොකද ඒ වෙලාවේ අර සබන් කැටයකින් ගත්තු යතුරේ අච්චුව හම්බෙන නිසා අන්තිමට සුසිල් සුසිලාව විවාහ කරගන්නවා. මේක තමයි මේ චිත්‍රපටයට පාදක වෙච්ච අපූරු කතන්දරය. මේ චිත්‍රපටයෙන් අපේ සිනමාවට අදරත් අපේ සිනමාව සිටින අපූරු නළුවෙක් එක්කවා. ඔහු තමයි රෙක්ස් කොඩිප්පිලි. රෙක්ස් කොඩිප්පිලි සිනමාවට එන්නේ කතුරු මුවත් චිත්‍රපටයෙන්. ඒ කියන්නේ අද අවුරුදු 2 ගත්තාම 1971 ජූලි 20 තමයි රෙක්ස් කොඩිප්පිලි නමති අදරත් අපේ සිනමාව සිටින ජ්‍යෙෂ්ඨ රංග වේදියානන් සිනමාවට පිවිසෙන්නේ. චිත්‍රපට නිෂ්පාදනය කළේ P.W. සිරිවර්ධන, එල්.මෝ. ජයවර්ධන සහ K.H. ගුණදාස ගම්පා ෆිල්ම්ස් වෙනුවෙන්. කතාව දෙබස් රචනය සහ අධ්‍යක්ෂණය K.A.W. පෙරේරා. කැමරා අධ්‍යක්ෂණය M.A. ගෆූර්. සංස්කරණය එඩ්වින් ලේට්න්. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසගේ. කතුරු මුවත් චිත්‍රපටය අපි ජනප්‍රියම ගීතය කතුරු මුවත් පිහිය මුවත් J.A. මිල්ටන් පෙරේරා ගායනා කළ රචනා කළේ තරංගම ප්‍රේමදාස. සිහිනළුවක පැතුම් සෙමර ලතා වල්පොර ගායනා කළා. සරා සලල හැඟුම් බරට සීඩි ෆොන්සේකා සහ ඇන්ජලින් ගුණතරක විසින් ගායනා කළා. ඩිරෙක් ප්‍රනාන්දු වේෂණ රූපණයෙන්, නිමල් වීරක්කොඩි ශබ්ද පරිපාලනයෙන්, සී මහේන්ද්‍රන් රසායනයෙන් මේ චිත්‍රපටයට දායක වුණා. චිත්‍රපටයේ කටයුතු කළේ සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේදී. චිත්‍රපටයේ චරිත නිරූපණය ඩී.ආර්. නානායක්කාර, ජානකි කුරුකුලසූරිය, ඔස්වල් ජයසිංහ, සෙනදිර රූපසිංහ, රෙක්ස් කොඩිප්පිලි, නීලා ලියනගෙදර, රූබිද මෙල්, ජෝසප් සෙනෙවිරත්න, ඒජේ ද සොයිසා, ඩී.බී. ලියනගෙදර, ලැටීෂියා පීරිස්, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, ජෙසිකා වික්‍රමසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, ක්වින්ටස් වීරකෝන්, ජී.එච්. ස්ටාන්ලි පෙරේරා, බී.එස්. පෙරේරා, පර්ල් වාසුදේවි, සම්පත්ශ්‍රී නන්දලෝචන, විනී රන්වල, හර්බර්ට් අමර වික්‍රම, ස්ටාන්ලි ද සිල්වා, ප්‍රේමනාත් මොරායස්, අනුෂා ගීතාංජලි ආදීන් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. කතරමුවත් චිත්‍රපටය මරදාන එල්ෆින්ස්ටන් ඇතුළු සිනමා හල් වල තිරගත වුණා. කතුරුමුවත් චිත්‍රපටය තිරගත වීමේ දිනය ඉතාම වැදගත්. තිරගත වෙන්නේ 1971 ජූනි මාසේ 20. ඊට පෙර චිත්‍රපටයක් සිංහල චිත්‍රපටයක් තිරගත වෙන්නේ 1971 මාර්තු මාසේ 14. රන්නොන්චිලා චිත්‍රපටය. එයින් පසු
මාස 3කට පස්සේ තමයි කතුරු මුවත් චිත්‍රපටය තිරගත වෙන්නේ. හරියට මාස 3කටත් දවස් 6කට පස්සේ. ඇයි එහෙම උනේ? ඒ තමයි 1971 කැරල්ල සමයේදී මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ සහ මුලින්ම නවතා තිබෙනවා. හටේ ඇඳිරු නීතිය නිසා චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිට වෙනවා. 71 ජූනි 20වෙනිදා කතුරු මුවත් චිත්‍රපටයේ මරදානේ එල්ෆින්ස්ටන් සිනමා හලේ ආරම්භ වුණාට මුල් සති කිහිපෙම හැඳෑවේ 6:30 දර්ශනයේ තිරගත වන්නේ නැහැ. සමහර පළාත්වල සමහර දර්ශන පවත්වන්නට සිදුනේ උදේ දර්ශන දෙක පමණයි. කෙසේ වෙතත් මේ චිත්‍රපටය සාර්ථකව මාස 3කට වැඩි කාලයක් අගෝස්තු මාසේ 4වෙනිදා වෙනකම්ම මේ චිත්‍රපටය තිරගත වුණා. හැබැයි අරි කාලවල හම්බෙච්ච පූර්ණ තිරගත කිරීම කතුරු මුවත් චිත්‍රපටයට ලැබුණේ අඩුවය. මොකද ජූලි මාසයේ 25වෙනිදා වනතුරුම රට පුරා වරින් වර එක් එක් ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර පළාතේ ඇඳිල් නීතිය පනවා තිබුණා. මේ නිසා කතුරු මුවත් චිත්‍රපටය තමයි 71 කැරල්ලෙන් පස්සේ මාස ගානකට විරාමයෙන් පස්සේ තිරගත කරවන අලුත් චිත්‍රපටය. ඒ තිරගත කරවීම ඒ කාලේ හැටියට අභියෝගයක් හැටියට සැලකීම වඩා වැදගත්. එය තිරගත කරවීම ඉතාම වැදගත් සිදුවීමක් වුණා.